वर्ष इदास नमस्यातलिस पहा जुनी दासय उदैसन पहाय विसिनामेट मेक्सिकोवे सोकरो नगरेट किलोमीटर पनसायक पमन गिनिकोन देसिन पिहिटी जोनाडो डेल मुवटो कांतारेदी ट्रिनिटी पुपुरवा हरिन लदी ट्रिनिटी अनु अन कवरक्वत नोब मानव वर्गया विसिन पुपुरवा हरिन लद पलमु न्यष्टिक बोंबेयाई එදා සිට අද දක්වා මේ මත මිනිසාගේ බලලෝභය තවකෙකු පරයා තම ආධිපත්‍ය පැතිරවීමටගත් උත්සාහයේ වේදනාකාරී අත්දැකීම් වලට මුහුණ දෙන්නටත් මේ මිහිපිට ස්වභාව ධර්මයෙන් ජීවත් වන්නට අයිති ඇති මිනිස් ප්‍රජාවට එම අයිතිය නැති කර දැමීමට තරම් මේ මිනිස් බෝම්බ නිෂ්පාදනය දියුණු වී ඇත ट्रिनिटी परमाणुक बोम्बे निपदवीम संधा मूली काडितालम लभागन्ने हंगेरियानु जातिक बौतिक विद्याक्ष्यकुवन लियो सीलार डी विसिन सियाध्यापन काटियुतु हमारकल सीलार डी जर्मनीये बौतिक विद्याक्ष्यकुलेस सेवय करनातरतुर जर्मनीय तुलाती उ युद्धेव विरोधतावेट बियन लंडन नुवरट पलायनातर सीलार डी के अदहस जर्मनीये हिटलरगे एकाधिपतिवादय पराजय किरीमाय මෙහි ආරම්භය 1913 HG Wells විසින් ලියන ලද World Set Free කෘතිය කියවීමෙන් පසු පරමාණුක බෝම්බයක් නිපදවීමට සිත් පහළ වීමයි. වහාම ඇමරිකාවට ගිය සීලාර්ටි ඔහුගේ වියදමින් දාම ප්‍රතික්‍රියා අත්හදා බැලීම් කළ අතර එහි ප්‍රතිඵල අතිශයින් සාර්ථක විය. මේ අතරතුර සිදුවන අනෙක් සිදුවීම ජර්මනිය විසින් චෙකොස්ලොවැකියාව ආක්‍රමණය කිරීමත් එහි ඇති යුරේනියම් ජර්මනිය විසින් ලබා ගැනීම නිසා ජර්මානුවන් විසින් ජර්මානු බෝම්බයක් නිපදවීම සිදු කිරීමට ඉඩ ඇති බව සීලාර්ටිගේ මතය විය. වහා ක්‍රියාත්මක වූ සීලාර්ටි විසින් ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ උපකාර සහිතව පරමාණු බෝම්බයක් නිපදවීමේ අදහස එවක ඇමරිකානු ජනාධිපති රූස්වෙල්ට් ලිපියක් මගින් දැනුම් දී जनपति की अवधाने योमु कलातर चिकागो फाइल नेमती रहस परीक्षावेन एदास नमसी हातरिस देखे दी अमरिकानु डोले बिलियन देखक वियदमीन परमानुक बोंबे निपदवी में व्याप्रुतिय मैन हैटन नमीन मेक्सिकानु कांतारे तुल पिहिती लोस अलमोस नगरे ही आरंभ करन लादी पसुव जर्मनिय मित्र हमुदावांटे अटत्तु अतर एहिदी अवधारणीयुये जर्मनिय विसिन किसिंदु अवस्थावक मेवनी परमाणु बोम्ब्याक निपद नवु बवाई अनतुरुव लियो सीलार्डी अतुलु कंडायम जनाधिपति रूस वेल्ट वेत पेत्समा किदिरिपात करमीन किया सिटिये परमाणुक बोम्बे एति बयानक बवात मैनहट्टन व्याप्रुतिय नवता दमनले सत्य अवसाने सिदुये परमाणुक बोम्ब्याक निर्माणय किरीमु दिसा लियो सीलार्डी लोव प्रथम न्यष्टिकवि विरोधिया वीमाय नमुत पेत्सम नोसरका हर ओन व्याप्रुतिये निवत्कर रॉबर्ट ओपेनहाइमर पत्कोट एदास नमस्य हातलिस पहेदी प्रथम न्यष्टिक बोम्बे अथदा बैलीमट सूदानम विय दैडी लेस हिंदू कविवलट आदरय कल रॉबर्ट ओपेनहाइमर ओनके पलमु न्यष्टिक बोम्बेट ट्रिनिटी हेवात त्रिशूलय लेस नम तबीय एयानु एदास नमस्य हातलिस पहा जुनी दासे वन दाउदाविय विलाव उदैसन पहाई विसिनम्य सटहन्विय एदा मेदातुर मिनिस इतिहासे वेनस करन आरंभ्य सिदुविय जोनाडो डेल मुवटो कांतारे वैली मोहतकिन विकिरणशीली खनिज द्रव्यान पत्विय मिनिस संघातिये परमाणु बोम्बे इतिहासे इसे आरंभविय මේ අත්හදා බැලීමේ සාර්ථකත්වය නිසා 1945 අගෝස්තු 6 වන දින ජපානයේ හිරෝෂිමා නගරයට ලිටල් බෝයි සංකේත නාමය ඇති පළමු පරමාණු බෝම්බය හෙළන ලද අතර එය යුද්ධයකදී හෙළන ලද පළමු පරමාණු බෝම්බයයි. ඉන් දින 3කට පසු ෆැට් මෑන් යන සංකේත නාමයෙන් හැඳින් වූ දෙවන පරමාණු බෝම්බයක් හෙළන ලදී. जपान वैसियान 129,000 226,000 අතර ප්‍රමාණයක් මිය කිය බවට විශ්වාස කෙරේ. නමුත් එදායින් පසුව ගෙවුණු වසර 76ක කාලය තුල කිසිම යුද්ධයක පරමාණු බෝම්බ භාවිත නොකිරීම මිනිස් ප්‍රජාව ලද භාග්‍යයක්.
මින් නොනවතුණු ඥාෂ්ටික අත්හදා බැලීම් ඇමරිකාව රුසියාව එක්සත් රාජධානිය ප්‍රංශය චීනය ඉන්දියාව උතුරු කොරියාව පාකිස්තානය විසින් දිගටම සිදු කරන ලදී. 1996 දී ඥාෂ්ටි කවිය අත්හදා බැලීම නතර කිරීමේ ගිවිසුමට අත්සන් තැබීමේදී ඥාෂ්ටි කවිය අත්හදා බැලීම නවත්වන බවට පොරොන්දු වී තිබේ. නමුත් රටවල් 8ක් මෙම ගිවිසුමට අත්සන් නොතැබීම නිසා අද වෙනතුරු මේ ගිවිසුම ක්‍රියාත්මක වී නොමැත. ගෝලීය ඥාෂ්ටික නිරායුධකරණය සාක්ෂාත් කර ගැනීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැරණිතම අරමුණකි. නමුත් මුල් කාල වකවානුවල සිට ක්‍රියාත්මක වූ කොමිෂන් අසාර්ථක වීම සිදු වුවත් ඥාෂ්ටිකාවේ නිරායුධකරණය සඳහා මහා මණ්ඩලය කැපී පෙනෙන වගකීමක් සිදු කර ඇත. එක්සත් ජාතීන්ගේ සෑම මහලේ කම්බරයකම මෙම ඉලක්ක සපුරා ගැනීමට සක්‍රීයව දායක වී ඇත. නමුත් අද වන විට ඥාෂ්ටි කවි 13,080ක් පමණ ලෝකය පුරා ඇත. ලෝක ජනගහණයෙන් හරි අඩකටත් වඩා ජීවත් වන්නේ මෙම ඥාෂ්ටි කවි සහිත රටවලයි. නමුත් 2009 දෙසැම්බර් 2 දින එක්සත් ජාතීන්ගේ 64 වන මහා මණ්ඩල සැසිවාරයේදී ඒකමතිකව සම්මත කරගන්නා යෝජනාවකින් ඥාෂ්ටි කවි අත්හදා බැලීම් වලට එරෙහිව ජාත්‍යන්තර දිනය ලෙස අගෝස්තු 29 වන දිනය ප්‍රකාශයට පත් කරගන්නා ලදී. මීට අමතරව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සැප්තැම්බර් 26 දිනය ඥාෂ්ටික අවි මුළුමනින්ම තුරන් කිරීමේ දිනය ලෙසද නම් කර ඇත. ලෝකේ බොහෝ රටවල් දුප්පත්කම ජනතා සුබසාධනීය සංවර්ධනීය පවා පසෙකට දමා අවි ආයුධ නිෂ්පාදනය සඳහා මහා ධනස්කන්ධයක් විනාශ කිරීම වෙනුවට දුප්පත් ජනතාව නගා සිටුවමින් මිනිසාගේ හිතසුව පිණිසම රටෙහි ලෝකෙහි ජනතාව වෙනුවෙන් වගකීම් ඉටු කරන යහපත් සුන්දර ලොවක් ඇති කිරීමට සියලු දෙනාටම සිත් පහළ වේවා යන්න අපේ පැතුමයි. මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට ශ්‍රද්ධා YouTube channel එක subscribe කර සීනුව ලකුණ ඔබන්න.